සුබ මධ්‍යහනක් ඔබ දෙවා ප්‍රවෘත්තිය සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම සුපුන් භාග්‍යවීරකෝන් මුලින්ම දකිමු සිරස්තල. නාලකගේ සහ නාමල්ගේ හඬපට කැළපේ CID අධිකරණයට දන්පයි. කොළඹ කසල ගැටලුවට කඩිනම් විසඳුම්. තලවකැලේ ඒ හත මාර්ගය පස්කන්දකට යටවේ. ආහාර විශවීමෙන් ශ්‍රීපාද විද්‍යාපීට සිසුන් 70ක් රෝහලේ. ලොබ දිගම මුහුදු පාලම විවෘත්ත කෙරේ. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාගේ සහ නාමල් කුමාරගේ දුරකථන සංවාද හඬපට ගැළපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. හඬපට 124න් 123ක් සැසඳෙන බවයි රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී තිබෙන්නේ. ප්‍රභු ඝාතනයක් සම්බන්ධයෙන් නාලකද සිල්වාට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ බව හෙළි කළේ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාරයි. ඒ අනුවයි ඔවුන් දෙදෙනාගේ දුරකථන සංවාද ඇතුළත් හඬපට පරීක්ෂාවට ලක් කෙරුණේ. මේ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රශ්න කළා. ආහාර විෂවීමක් හේතුවෙන් හැටන් ශ්‍රීපාද විද්‍යාපීඨයේ සිසු සිසුවියන් 60 දෙනෙකු රෝහල්ගත කර සිටිනවා. කුකුළු බස් සමග බත් ආහාරයට ගැනීමෙන් අනතුරුව අද උදෑසන සිට රෝගාතුර වූ බවයි මෙම සිසුන් පවසන්නේ. පාචනය, ක්ලාන්තය, වමනය යන රෝග ලක්ෂණ බතුවීමත් සමග සිසුන් පිරිස රෝහල්ගත කර සිටින බවයි කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය සාවිත්‍රී ශර්මා මහත්මිය පවසන්නේ. සිසුවියන් 58 දෙනෙකු සහ සිසුන් 12 දෙනෙකු ඊට අයත්. තවත් පිරිසක් රෝහල්ගත කිරීමට නියමිත බව කොටගල සෞඛ්‍ය අධිකාරී එම් ගණේෂ් මහතා පවසනවා. හැට නුවරලිය ඩෙස්පෝට් ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා. නුවරලිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග පස්කන්ද කඩා වැටීමට ලක් වුණා. මේ හේතුවෙන් තලවා කැලේ ඩෙස්පෝට් හරහා නුවරලිය දක්වා දිවෙන ඒ හත මාර්ගයේ කටයුතු අඩාල කෙරුණා. මේ හේතුවෙන් නානු ඔය තංග කැලේ ඇල්ජීන් මෙරායා ඌව කැලේ යන ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. කඩා වැටුණු පස්වලින් කොටසක් ඉහළ කොත්මලේ ජලාශයට ජලය ගලා බසින කිරිමැටි ඔයට තෙක්ව තිබෙනවා. මේ අතර කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ හබරණ ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීමකට ලක්ව තිබෙනවා. ඊයේ පසුරුවේ ඇදහැළුණු අධික වර්ෂාව සමග මාර්ගය ගිලා බැසීමට ලක් වූ අතර ගමනාගමනය එක් මන්තීරුවකට සීමා කෙරුණා. කොළඹ කසල ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දිය හැකි බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මුතුරාජවිල ප්‍රදේශයේ සිදු කෙරෙන කසල දහනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. 2017 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය තුළින් ඝන අපද්‍රව්‍ය ටොන් 700ක් දිනකට දහනය කළ හැකි. ඒ තුළින් විදුලිය මෙගාවොට් 10ක් නිපදවීම අරමුණයි. කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියද මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. මුතුරාජවිල ව්‍යාපෘතිය අවසන් වීමත් සමග කසල ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙන බවයි අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේ. මේ බලාගාරයෙන් නිෂ්පාදනය කරන විදුලිය ප්‍රමාණය මෙගවොට් 10ක් මේ බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා ටොන් 700ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දැනට කොළඹ නගරයේ එකතු වෙන කුණු ප්‍රමාණය ටොන් 600ක් පමණ. මේ විදිහේ බලාගාර හතරක් මෙරටේ ඇති කරගන්න පුළුවන් වුණොත් මෙරටේ කුණු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳන්න පුළුවන්කම තිබෙනවා. දිගු කාලීන විසඳුමක් මෙරටේ කුණු ප්‍රශ්නයට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ හරහා පරිසර හිතකාමී ක්‍රමවේදයකට අපේ රටේ විදුලි බල පද්ධතියට වටිනා විදුලිය එකතු වෙනවා. ඒ වර්තමාන රජයේ හැටියට අපි බොහොම සතුටින් කියන්න කැමැති 2019 නොවැම්බර් මාස වෙනකොට මේ බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කිරීමේ කටයුතු පටන් ගන්නවා. ලබන සැප්තැම්බර් නොවැම්බර් වෙනකොට අපේ ඝන අපද්‍රව්‍ය මේ විදුලි උත්පාදනය කිරීමට අවශ්‍ය කරන පසුබිමට ලබා දීමට හැකි වෙනවා. දැන් කොළඹ නගරයේ අලංකාරය, කොළඹ නගරයේ සෞඛ්‍ය පහසුකම්, වසංගත රෝග බෝ වීමේ ඒ පරිසර, ඒ සියල්ලම නැති කිරීම, අවම කිරීමේ අදහසින් තමයි අපි මේ ව්‍යාපෘතියට පූර්ණ සහයෝගය ලබා දෙන්නේ. රථවාහන ඉන්ධන සඳහා පිරිවැය අනුව මිල තීරණය කිරීමේ සූත්‍රය පසුකේතා එලි දැක්වුණා. ඒ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසනවා. මිල සූත්‍රයට අනුව ඉන්ධනවල උපරිම සිල්ලර මිල තීරණය වන්නේ වරායට ගොඩබාන පිරිවැය, සැකසීමේ පිරිවැය, පරිපාලන පිරිවැය සහ බදු පිරිවැය එක් කිරීමෙනුයි.
ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යාමත් සමග එහි සහනද මෙම මිල සූත්‍රයේ මකින් ජනතාවට හිමි වනවා. මිල පහළ යන තෙල් මිල ලංකාවට ගලපන ආකාරය පිළිබඳ පහුගිය කාලෙම අපි සාකච්ඡා කරා. මේක මේ ආණ්ඩුව යටතේ නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ සාකච්ඡා කරා කොහොමද මේ තෙල් මිල ගැලපීම ලංකාව ආර්ථිකයට කරන්න කියලා. ඒ අනුව තමයි ඉදිරිපත් කරන තෙල් මිල සූත්‍ර මෑත කාලයේදී ලෝක තෙල් මිල දිගින් දිගටම ඉහළ ගියපු නිසා අපි දැක්කේ තෙල් මිල සූත්‍රය කියලා කියන්නේ මිල ඉහළ දමන සූත්‍රයක් කෙනෙක්. දැන් අපි ඒක බැලුව බැලමට පේන්නේ නම් ඊටාම සරල සූත්‍රයක් ඇටිට මොකද අකුරු හතරක එකතුවක්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ගණිත විද්‍යාව දන්න ඕනම කෙනෙක් දන්න කාරණයක් තමයි සමීකරණයක් හදනවා කියලා කියන්නේ ඊටාම බැරෑරුම් කාර්යභාරයක්. ওই සමීකරණය මම විශ්වාස කරනවා සම්පූර්ණයෙන් ලිව්වා නම් පිටු 6-7ක ලියවෙන්න පුළුවන් ලොකු සමීකරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා මුදල් ඇමතිවරයා ඉදිරිපත් කරේ ඊටාම සරල සමීකරණයක් එමෙ නැත්නම් ඒකේ වට්ටෝරුවක් විතරයි. ඒක තුළ ඔහු පෙන්නනවා කරුණු හතරක් ගැන. ලෝක වෙළඳපොලේ මිල වැඩි වුණාම ඒ ප්‍රතිශතයෙන්ම ලංකාවේ මිල වැඩි කරනවා නම් ඒක සමීකරණයක් නෙමෙයි ඒක නිකම්ම නිකම් ගැලපීමක්. හැබැයි අපි සමීකරණයක් කරන්න නම් තෙල් මිල ඉහළ යෑම, ඒකට අදාළ ඩොලරේ තියෙන ඉහළ පහළ යෑම සහ අනෙකුත් සාධක සියල්ලකට එකතු කළ යුතුයි. ඉතින් ඒ අනුව තමයි මුදල් අමාත්‍යාංශයේ මේ වර්ග හතරක් තුළ විවිධ වියදම් පරිපාලන වියදම්, සේවා වියදම්, ප්‍රවාහන වියදම්, මුදලේ වෙනස් වන ආකාරය, ලෝක වෙළඳපොලේ තෙල් මිලේ ගැලපීම සියල්ල එකතු කරලා මේ වගේ සමීකරණයක් දැම්මේ. මේ රටේ බුද්ධිමතුන් තේරුම් ගන්න ඕනේ මේක එක්තරා ආකාරයක ආකෘතියක් විතරයි. මේ ආකෘතිය තුළ අපි ගිහිල්ලා බැලුවොත් හැම ඒකකයක් තුළම තව අණු කොටස් ගණනාවක් තියෙනවා. ඒ ඔක්කොගෙම එකතුවෙන් තමයි මිල වැඩි වෙනවා නම් වැඩි වෙන්නේ, අඩු වෙනවා නම් අඩු වෙන්නේ. ලෝකේ වෙනත් රටවල මිල සූත්‍ර ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද අමින්ද මෙත්සිල මහතා කරුණු පැහැදිලි කළා. අත රුපියල පිරිහීම සහ ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යාම නිසා අපි දැක්කේ මේ සමීකරණය හඳුන්වා දුන්න දවසේ ඉඳලා ඛනිජ තෙල් හැම මාසෙම 10% ඉහළ යනවා. හැබැයි අපි තාම අත්විඳින්නේ නැහැ මේ මිල අඩුවීමක්. අපි හිතනවා මේ මාසේ ලෝක වෙළඳපොලේ තියෙන යම් යම් ප්‍රවණතාවයන් එක අපිට මිල අඩුවීමක් සිද්ධ වෙයි කියලා. ඉතින් ඒකම අපි තේරුම් ගන්න ඕන අද රටවල් ගණනාවක මේ හැම භාණ්ඩයකටම මිල සූත්‍ර තීරණය වෙනවා. ඛනිජ තෙල් විතරක් නෙමෙයි විදුලි ගාස්තු, ජල ගාස්තු මේ සියල්ල මිල සූත්‍ර මත තීරණය වෙන්නේ. අපිට අසල්වැසි රට ගත්තොත් ඉන්දියාව, ඉන්දියාවේ සමහර භාණ්ඩ වෙනුවෙන් දෛනික මිල සූත්‍ර ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා. අපි කතා කරන්නේ මාසික මිල සූත්‍රයක් ගැන. ඇත්තටම ජනතාවට වරප්‍රසාදයක් ලැබෙන්නේ මේ වගේ නිදහස් වෙළඳපළ ක්‍රියාවලියකට රජයේ පදනම සකස් කරොත් විතරයි. හෙරොයින් මත්කුඩු පැකට් කරමින් තිබූ නිවසක් වැටලූ අවස්ථාවේ එම නිවසට පැමිණ සිටි ගාල්ල බන්ධනාගාරයේ ජේලවරයෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කළා. මීඩියාකුඩු පොලිසිය ඔහුගෙන් පැය 6ක් පමණ ප්‍රශ්න කර තිබෙනවා. මත්කුඩු පැකට් කිරීමේ සිද්ධියට බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූ දෙදෙනෙකු සම්බන්ධ බව වාර්තා වෙනවා. එවැනි අය ඇසුරු කිරීම බන්ධනාගාර නිත්‍ය නියෝග සහ අනපනත් උල්ලංඝනය කිරීමක් බව ගාල්ල බන්ධනාගාරයෙන් මේ පිළිබඳව අප කළ විමසීමකදී එහි නිලධාරියෙකු ප්‍රකාශ කළා. අදාළ ජේලර්වරයා සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත යැවීමට කටයුතු යොදා ඇති බව එම නිලධාරියා පැවසුවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ ජේලර්වරයා මෙම සිද්ධියට සම්බන්ධ නැති බවයි. දිවයිනේ ප්‍රදේශ කීපයක සිදු වූ අනතුරු වලින් පුද්ගලින් 14 දෙනෙකු තුවාල ලැබුවා. කන්තලේ සේරුවිල මාර්ගයේ වන් එලහන්දි අසලදී සිදු අනතුරකින් 7 දෙනෙකු තුවාල ලැබුවා. ස්වාමින් වහන්සේ නමකද යතරවනවා. බස් රථයක් සහ ටිපෝ රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුණා. යාපනය නුවර මාර්ගයේ වවුනියාව බූ ඔයපාල මසලදී සිදු අනතුරකින් පුද්ගලින් 5 දෙනෙකු තුවල් ලබා තිබෙනවා. වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙනුයි අනතුර සිදුනේ. යතුරුපැදියේ ගමන්ගත් කාන්තාව ඇතුළු තුවල ලැබුවන් වවුනියාව රෝහලට ඇතුළත් කෙරුණා. හලාවත සිට මන්නාරම දක්වා ධාවනය වූ ලොරි රථයක් නවතා තිබූ තවත් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුණා. බරපතල තුවල් ලැබූ රියදුරු සහ රිය සහායක නොච්චියාගම රෝහලට ඇතුළත් කෙරුණා. රියදුරුට නින්දයාම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ. මුලතේ මාන්කුලම් වැසියන් මීමසි පාලනය තුළින් සිය ජීවිත සරු කරගනිමින් සිටින ආකාරය අපට දැකගත හැකි වුණා. වියලි කාලගුණයේ නියුත් ප්‍රදේශයක් වුවද වනගත හා කෘෂිකාර්මික පරිසරය උපයෝගී කරගනිමින් මාන්කුලම් වැසියන් ඉතා සාර්ථක ලෙස මීමැසි පාලනය සිදු කරනවා. ඒ තුළින් තමන් හොඳ ආදායමක් ලබා ගන්නා බවයි ඔවුන් පවසන්නේ. මාන්කුලම් මාන්තේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පුවර්සකුලම් ග්‍රාම සේවා වසමේ පවුල් 50ක් මීමැසි පාලනයේ නිරත වසිටිනවා.
කොල්ල වෙල්ලාන් කුලම් ග්‍රාම සේවා වසමේ පවුල් 50ක්ද නීමසි පාලනීය ජීවනෝපාය බවට පත් කරගෙන සිටිනවා. මේ සඳහා ඔවුන්ට මඟ පෙන්වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුලතිව් කාර්යාලයයි. නීමසි ගොවි සමිතියක් ලෙස එක්කාසු වී මෙම වැසියන් තම පවුල්වල සමාජිකින්ද හවුල් කරගනිමින් මෙම කර්මාන්තයේ නිරත වනු දැකගත හැකි. නීමසි පාලනයට අමතරව නීමසි පෙට්ටි නිෂ්පාදනයටද ඔවුන් යොමු වසිටිනවා. පෙට්ටි වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. නිෂ්පාදනය කරන මේ පණි සඳහා හොඳ ඉල්ලුමක් පවතින බව මුලදී වැසියන් පවසනවා. දැන් කෙටි විරාමයක්. අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ පාර්ලිමේන්තු දිවියේත වසර 40ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් වත්තල ප්‍රදේශයේ ජනතාව විවිධාකාරයේ උපහාර උත්සව සංවිධානය කර තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. වත්තල නගර සභාවේදී උපහාර උත්සවයක් පැවැත්ුණේ කථානායක කරු ජයසූරිය සහ අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ජෝන් අමරතුංග මහතා එක්සත් ජාතික පක්ෂ වත්තල ප්‍රධාන සංවිධායක ධුරයට පත්වන්නේ 1978 වසරේදී. 1988 වසරේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ අමරතුංග මහතා 1989 වසරේදී විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වුණා. 1990 වසරේදී පළාත් සභා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේද ඒ මහතායි. තොරතුරු තාක්ෂණ කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය ධුරයේද ඒ මහතා හොබවා තිබෙනවා. 1992 වසරේදී වැඩබලන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා බවට පත් වූ ජෝන් අමරතුංග මහතා සුදේශ කටයුතු හා පළාත් සභා කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් වූයේ 1993 වසරේදී. 2001 වසරේදී අභ්‍යන්තර කටයුතු හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයටද 2010 වසරේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයටද ඒ මහතා පත් වුණා. අභ්‍යන්තර කටයුතු ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ධුරයේ දහබෝවා ඇති ජෝන් අමරතුංග මහතා සංචාරක සංවර්ධන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස 2015 වසරේ සිට කටයුතු කරමින් සිටිනවා. 2015 වසරේ සිට 2017 වසර දක්වා ඉඩම් අමාත්‍යවරයා ලෙසද ඒ මහතා කටයුතු කළා. ජලය රැස්කිරීමේ ජලාශයක් දොඩංගොඩ ප්‍රදේශයේදී ඉදිකිරීම සඳහා ආරම්භ කෙරුණේ රුපියල් මිලියන 32,000ක් වැය කරමින්. ඒ සමග තවත් ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් තුළින්. කළුතර ලුණු වතුරට විසඳුමක් තේමා කරගනිමින් අලුත්ගම මතුගම අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ලෙස මෙම දැවැන්ත ව්‍යාපෘතිය නම් කර තිබෙනවා. දොඩංගොඩ ජලය එක්රැස් කිරීමේ ජලාශය ඉදිකිරීම මෙන්ම කෙත්හේන ජලපිරිපහදුව පුළුල් කිරීම යන ව්‍යාපෘති ආරම්භ කෙරුණේ රාජිත සේනාරත්න රවුෆ් හකිම් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජයමාන මහතා ඇතුළු තවත් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මෙමගින් 573,000කට අධික පිරිසකට සෙත සැලසෙනවා. නව ජල සම්බන්ධතා 32,000ක් මෙමගින් ලබා දීමට නියමිතයි. අපි පළවෙනි ව්‍යාපෘති හදලා මේ ව්‍යාපෘති ආරම්භ කරේ 2010 වෙනකම්. දැන් 2018 අවුරුදු 8ක් ගියා තුන්වෙනි අධ්‍යයන ආරම්භ කරා. ඒ මොකද මුදල් දියුන්නේ? අද අපේ රටේ ආර්ථික තත්ත්වය බලලා තමයි ඉන්දියානු එක්සිම් බැංකුව දෙන්නේ, එහෙම නැතුව දෙන්නේ නැහැ. ඒතකොට ඉන්දියන් එක්සිම් බැංකුව මේකේ 85%ක මුදල මිලියන 25,000ක් විතර ඒගොල්ලෝ වියදම් කරනවා. අපි මිලියන 8,000කට කිට්ටු ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සහ ලංකා බැංකුව වියදම් කරනවා. ඒ විදිහට තමයි මේ ජලය තමුන් ආශ්‍රම දෙන්නේ. මෑත යුගයේදී වැඩිම ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරපු ආණ්ඩුවක් හැටියට අපේ ආණ්ඩුව සමත් වෙනවා. ජල සම්පාදන මණ්ඩලය අපි ඇති කළේ 1974 එදා පටන් අද වෙනකම් මෙවැනි විශාල ආයෝජනයක් අවුරුදු 3ක කාල සීමාවක් තුළ කරපු කිසිම ආණ්ඩුවක් නැතයි කියන එක පිළිබඳව අපි ප්‍රෞඩත්වයෙන් කියන්න ඕනේ. මහනුවර අලවතුගොඩ ජාතික පාසලේ ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල අමාත්‍ය අබ්දුල් හලිම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කරුණා. අධ්‍යාපන අමාත්‍යංශය මේ සඳහා වැය කර ඇති මුදල ₹250,000. නව ගොඩනැගිල්ල මහල් තුනකින් සමන්විතයි. තලාව ගල්මඩුව තුලානේ පොත්තේ ගම වැවේ පිටවාන හරහා අඩි 3ක් පළල පාලමක් ඉදිකෙරෙනවා. අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ඉදිකිරීම ආරම්භ කෙරුණා. පිටවාන හරහා ජලය ගලා යන විට ඒ හරහා ගමන් කිරීමේ අපහසුතා මගහැරවීම සඳහායි මෙය ඉදි කෙරෙන්නේ. ලංකාපුර ප්‍රාදේශ ලේකම් කුට්ටාසේ පවුල් 2400කට ජලය සැපීම සඳහා නව ජල සැපයුම් පද්ධතියක් ඉදි කෙරෙන්නේ රුපියල් මිලියන 285ක වියතමින්. රවුෆ් හකීම්, ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් එහි ඉදිකිරීම ආරම්භ කෙරුණා. වැවේ තැන්න විරපුර, රිපායිපුර, අල්හිලාල්පුර, තබාල, සේවාගම ආදී ගම්මානවලට මෙමගින් ජලය සැපයිය හැකි.
නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ විදෙස් මුදල් තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණා. මෙම මුදල් තොගේ වටිනාකම රුපියල් 64,13,000 ඉක්මවනවා. මෙම මුදල් සිංගප්පූරුව බලා රැගෙන යාමට ගුවන් මගියා උත්සාහ දරා තිබෙනවා. රේගුව කළ පරීක්ෂාවකදී ඔහු අත්අඩංගුවට ගැනුණා. සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 52 වෘදී ව්‍යාපාරිකයෙකු බව සඳහන්. ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ඇමරිකා තුල සිංගප්පූරු ඩොලර් යුරෝ සහ ශ්‍රී ලංකා රුපියල් එහි තිබුණු බව රේගුව ප්‍රකාශ කළා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකයන් වෙත ණය මුදල් ප්‍රදානය දිවයිනේ විවිධ ප්‍රදේශවලදී සිදු කරනවා. මේ අටතේ තෝරාගත් ව්‍යවසායකයන් වෙත එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය මුදල් ප්‍රදානය වැලිමඩ මහජන බැංකු පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ රජයත් ඉතා කෙටි කාලීනව නිවාස ණයක් ලබා දෙනවා අපිට. ඒක අපිට මහඟු දායාදයක් වශයෙන් මම හිතනවා. මම හැම දිනාගෙම ඉල්ලා හිටිනවා මේ ණය ක්‍රමයේ යටතේ ණය ලබා ගන්නා ලෙස මිනිසුන්ට ලොකු උදව්වක් මේ ණය ක්‍රමය. මෙමණේ වැඩසටහන් ඉදිරියටත් කරගෙන යාමට රජයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ITNFM ප්‍රවර්තන චාරිකාවේ තවත් වැඩසටහනක් කුරුණෑගල නගරයේදී පැවැත්වුණා. ITN මාධ්‍ය ජාලය සහ මහජන බැංකුව එක්වයි ප්‍රවර්තන චාරිකාව සංවිධානය කරන්නේ. කෝපිකඩේ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රසංගයක්ද පැවැත්වුණා. කුරුණෑගලදී පැවති වැඩසටහනට එක් වූ පිරිසට ත්‍යාග ලබා දීමටද පියවර ගැනුණා. මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියා. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට අදාළ වාර්තාව අමාත්‍ය රුෂාඩ් බජුදීන් මහතා වෙත පිළිගැන්වුවා. එම කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු නිරාකරණය කිරීම මෙහි අරමුණයි. ISEC ශ්‍රී ලංකා සංවිධානය විශ්වවිද්‍යාල සිසුන් 100 දෙනෙකු ලෝකයේ රටවල් 12ක ස්වේච්ඡා සේවයට යොමු කරනවා. එක්සත් ජාතීන්ගේ තිරසර අරමුණු ඉටුකර ගැනීම සඳහා සාමය හා නායකත්ව පෞරුෂ වර්ධනය සඳහා මෙම කණ්ඩායම කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ISEC ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති ඉසුරු ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ දායක සභාවේ මැදිහත්වීමෙන් මොණරාගල සියඹලාණ්ඩුව කොටියාගල ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් අංග සම්පූර්ණ නිවසක් ඉදිකර බහර කෙරුණා. සුබෝධාරාමාධිපති පූජ්‍ය ඔක්කම්පිටියේ පඤ්ඤාතිස්ස ස්වාමින් වහන්සේගේ 62 උපන්දිනයේ වෙනුවෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. විදුලිය ජල පහසුකම් මෙන්ම නිවසට අවශ්‍ය උපකරණද මෙහිදී පිරිනැමුණා. ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ මුහුරත් උළෙල කොළඹ දී පැවැත්වුණා. රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙහි තිර රචනයේ මෙන්ම අධ්‍යක්ෂණය සිදු කරනවා. ජගත් චමිල ගීතාකාන්ති ජයකුඩි ඇතුළු ප්‍රවීණ ශිල්පීන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වනවා. ජයල පැරඩයිස් ඔෆ් විස්ඩම් උසස් අධ්‍යාපන ආයතනය දෙවන වරටත් සංවිධාන කළ වර්ණ චිත්‍ර ප්‍රදර්ශනය එම ආයතනයේදී පැවැත්වුණා. සිසුන් 50 දෙනෙකුට වැඩි පිරිසක් මේ සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කළා. චිත්‍ර 500ක් පමණ ප්‍රදර්ශනයට එක් කර තිබුණා. මහනුවර දුඩම්බල සෙංකඩගල අඳබිහිරි විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීම අමාත්‍ය දයාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා සහ තුසිතා විජේමාන්න, රෝහිණී කවිරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ද මේ සඳහා එක් වුණා. දැන් ක්‍රීඩා පිටිය. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව නිරෝෂන් දික්වැල්ල පවසනවා. දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයගත්තේ එංගලන්තයයි. මේ අනුව අවසන් එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වනවා. මෙම තරගයේදී තුන් ඉරියව්වෙන්ම ක්‍රීඩකයන් දක්ෂතා දැක්වීම අත්‍යවශ්‍ය කරුණක්. හතරවන එක්දින තරකයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථකත්වයක් පෙන්නුම් කළා. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී දිවාරාත්‍රී තරගයක් ලෙස අද අවසන් එක්දින තරකයේ පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි අවධානයක් යොමු කර ඇත්තේ එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයටයි. ඒ සඳහා පෙරහුරු තරගයක් ලෙස මෙම තරගය යොදා ගැනීම කණ්ඩායමේ සැලැස්ම වී තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව සජීව ගුවන් විදුලි තොරතුරු ගෙනෙන්නේ ITNFM.
අයිටෙන් දිවා ප්‍රවෘත්ති අදට අවසන්. එක්වන පසරු දෙකට පැයෙන් පැයපුවත් විකාශය සමගින් සුබ දවසක්. www.ipnnews.lk